මම කතා කරන්නම් මොනවද අපේ ආයතනයෙන් ඔබ වෙත ලබා දීලා තියෙන නීති සහ රෙගුලාසි මම මුලින්ම නීති ටික කියලා දෙන්නම් නීතිවල අංක 1 Facebook Instagram ආදී වූ සමාජ ජාල තුල ඇති කණ්ඩායම් කමෙන්ට් කණ්ඩායම් තුල ඇති post තුල comment වල අපේ ආයතනය පිළිබඳ අපේ ආයතනයේ නිෂ්පාදන පිළිබඳව දැන්වීම් දමා එමගින් ආයතනයේ කීර්ති නාමයට හානියක් සිදුවන අවස්ථාවන් වලදී ඔබගේ සමාජිකත්වය අහෝසි වේ. ඔබ දන්නවා මේ සම්පූර්ණ Facebook එක පුරාම මෙන්න මේ නීතිය සමවෙන. මෙන්න මේ නීතිය කඩනවා. ඇයි මේ නීතිය කඩන්නේ? හේතුව ආයතනෙන් මේ වගේ රූල් එකක් ඔබට ලබා දීලායි කියන කාරණය මේ කිසිම කෙනෙක් ඔබ කිසිම කෙනෙක් දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඔබ මේ පළවෙනි රූල් එක කඩන්නේ. ඔබ දන්නවා ඔබ දැකලා තියෙනවා විශාල සමාජ ජාලා තුළ විශාල සමාජ ගෲප් තුළ හරි අපි හිතමු මෙන්න මෙහෙම කවුරු හරි අහලා තියෙනවා මට දෙන්න ඉස්සරි වලට මොනවා හරි තියෙනවා නා ඔයිල් එකක් හරි ඒ වගේ දෙයක් එයා ඉල්ලන්නේ. නමුත් අපේ මේ ආයතනය තුල වැඩ කරන සමහරක් සමාජික සමාජිකාවන් තමන්ගේ සේල් එක ගැන පමණමයි හිතන්නේ. හරි තමන්ගේ සේල් එක ගැන පමණමයි හිතන්නේ. එයාලා මොකද කරන්නේ? අර හිස්සරි වලට ප්‍රතිකාරකයක් ඉල්ලන පෝස්ටුවට දානවා day cream එක. එහෙම නැත්නම් night cream එක. එහෙමත් නැත්නම් දානවා cleanser එක. දැන් ඒ ප්‍රශ්නය අහපු කෙනාට ඒ දාන පෝස්ටුවෙන් වැඩක් තියෙනවද? වැඩක් නැහැනේ. එතෙන්දි මොකද වෙන්නේ? ඒක බලන කෙනාට මොකද වෙන්නේ? බලන කෙනා හිතන්නේ අයියෝ මොකද්ද මේ ආයතනය? ඒකෙන් සිද්ධ වෙන්නේ මේ වගේ මෙහෙයක් ඉටු කරන ඔයාලා දන්නවා ඔයාලට කොයිතරම් ඉන්කම් එකක් ලබා ගන්න හැකියාව තියෙනවද කියලා මෙම ආයතනය තුනේ. ඒ වගේ ආයතනයකට ඔබ ඔබ අතින් නොදැනුවත්වම කීර්ති නාමයට හානියක් ඇති කරනවා. හරි. මම හිතනවා ඔබට මම මේ කියපු කාරණය පැහැදිලි. ඒ වගේම ඔබ අනිවාර්යෙන්ම ඔබගේ ටීම් එක දැනුවත් කරන්න මේ rules and regulations කොතනද තියෙන්නේ කියන කාරණය සහ මොනවද මේ rules and regulations වලින් කියවෙන්නේ. මම මෙතනදී ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් 500ක් ඉන්නවා. මම හිතනවා මේ 500 දෙනාගෙන් යටට යන සියලුම දෙනා මේ කාරණයන් හොඳින් අවබෝධ කරගෙන යයි කියලා. හරි. ඊළඟට නීති අංක 2 එක් පවුලකින් ගිනුම් දෙකකට වඩා සාදා වාන්චනික ලෙස ආයතනයෙන් ලැබෙන වට්ටම් ලබා ගැනීමට උත්සාහ කිරීම මගින් ඔබේ ගිනුම් ඉවත් කරනු ලබයි. හරි. මට විනාඩියක් දෙන්න. සමාවෙන්න. එතෙන්දි මොකද්ද කරන්නේ? ඔයාලට ආයතනෙන් ලබා දීලා තියෙනවා ඔයාලා දන්නවා එක් account එකකට එක් ගිණුමකින් ඔබට පුළුවන් 20%ක discount එකක් ඒ කියන්නේ commission මුදලක් ලබා ගන්න. හරි. ඒ වගේම ආයතනයෙන් ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා අපි හිතමු එක් පවුලකින් accounts දෙකක් ඒ ආකාරයෙන් සකසා ගත්තහම ඔබට හැකියාව තියෙනවා 35%ක commission මුදලක් ලබා ගන්න. ඔබ දන්නවා marketing plan එකට ආවනම් ඔබ දන්නවා කොහොමද ඔබගේ යටතට තියෙන levels 6ට commission බෙදී යන්නේ. අන්න ඒකේ පළවෙනි level එකේ ඉන්නේ ඔබනේ. ඔබගේ සිට තවත් පහළට levels 5ක් දක්වා ඔබට commission ලබා දෙනවා ආයතනය. එතකොට ඔබගේ ලෙවල් එක පළවෙනි ලෙවල් එක ඒකට 20%ක් ඔබට ලැබෙනවා.
දෙවෙනි ලෙවල් එක 15ක් 3 4 කියන ලෙවල්ස් වලට 5 ගානේ සහ 5 6 කියන ලෙවල්ස් වලට ඔබට 2.5 ගානේ කමිෂන්ස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ කමිෂන් මුදල ලබා ගැනීමට මෙන්න මේ කමිෂන් මුදල ලබා ගැනීමට ඔබට පුළුවන් එක් පවුලක් තුල තවත් account එකක් ලබා ගන්න. තවත් account එකක් සාදා ගන්න ඔබේ ගිණුම යටතේ. ඔබේ ප්‍රධාන ගිණුම යටතේ තව එක් account එකක් සකසා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. හරි. මෙන්න මේ කාරණය account දෙකකට, ඒ කියන්නේ එක පවුලකට ලබා දෙන මේ ගිණුම් දෙකට අමතරව තවත් ගිණුම් ඔබ සකසා ඇතනම් එය security system එක හරහා අහු වෙනවා. ඒක එතකොට ඔයාලගේ account ඉවත් වෙලා යන ආයතනයෙන් ඔබව ඉවත් කරනවා. මෙන්න මේ කාරණය තමයි ඔබට මේ දෙවෙනි නීතිය යටතේ සඳහන් කරන්නේ. අනිත් කාරණය ඔබට මේ account දෙකක් සැකසීමට අවස්ථාව ලබා දුන්නාට ඔබ ආයතනයේ බැඳෙනකොට ඔබට ලබා දෙන පළවෙනි ගිණුමෙන් තමයි ඔබගේ ටීම් එකක් ඔබ හදනවා නම් ඔබගේ ටීම් එක සැකසිය යුත්තේ ඔබ අර ආයතනයට බැඳුණු ප්‍රධාන ගිණුම හරහා පමණයි. ඔබට 35% ලබා ගැනීමට සැකසීමට අවස්ථාව ලබා දුන් දෙවෙනි ගිණුමෙන් මොනම හේතුවකටවත් ඔබට ටීම් එකක් සැකසීමේ අවස්ථාවක් නැහැ. මම හිතනවා මේ කාරණය ඔබට පැහැදිලි ඇති කියලා. ඊළඟට නීති යටතේ අංක 3 සාවද්‍ය ප්‍රකාශ මගින් සමාජිකයන් බඳවා ගැනීම ඔබගේ සමාජිකත්වය නැතිවීමට හේතුවක් වේ. මොකද්ද මේ සාවද්‍ය ප්‍රකාශ? බොරු කියලා කිසිම සමාජිකයෙක් හෝ සමාජිකාවක් බඳවා ගන්න එපා ඔබ. ඇයි එහෙම කියන්නේ? ඔයාලා දැකලා ඇති දැන් නම් ඒ පෝස්ට් නැහැ. සමහරක් අය දානවා හර්බ්ලයින් ආයතනයෙන් මාසික වැටුපක් ගෙවනවා කියලා. ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දන්නම ඔබ විකුණුම් කරන නිෂ්පාදන අනුව තමයි ඔබට අදාළ කමිෂන් මුදල් ලැබෙන්නේ. ඒ වගේම ඔබ හදා ගන්නා ටීම් එක අනුව තමයි ඔබගේ කමිෂන් මුදල් ලැබෙන්නේ. කියන්නේ ඔබ තනි තනියෙන් ක්‍රියා කරනවා නම් එහෙමත් නැත්නම් ඔබ ඔන්ලයින් බිස්නස් එකක් විදිහට සිද්ධ කරනවා නම් එහෙමත් නැත්නම් ඔබ ටීම් එකක් සකසාගෙන යනවා නම් මෙන්න මේ ක්‍රම තුන යටතේ තමයි ඔබට කමිෂන් ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබට සැලරි එකක් ගෙවන්නේවත් එහෙම නැත්නම් ෆ්‍රී ප්‍රොඩක්ට්ස් ඔබට දෙනවා. මෙන්න මේ වගේ බොරු ප්‍රකාශ නිකුත් කරමින් ඔබ කවුරුන් හෝ කෙනෙක් බඳවා ගන්නවා නම් ඔහුට හෝ ඇයට යම් අවස්ථාවකදී ඔබ ගැන කම්ප්ලේන් එකක් ආවොත් ඔහු හෝ ඇයව ආයතනයෙන් ඉවත් කරනු ලබනවා. හරි. ඊළඟට නීති අංක 4 කණ්ඩායම් වල සිටින සහෝදර සමාජිකයන්ගේ ඔබ දන්නවා ඕනෑම කණ්ඩායම කියන්නේ ඔබ කණ්ඩායම් නායකයෙක් හෝ නායිකාවක් නම් ඔබ සකසා ගන්නවා ටීම් එකක් නේ. අපි හිතමු WhatsApp එහෙම නැත්නම් Telegram මොනම හරි ක්‍රමයකින් ඔබ සකසා ගන්නවා ඔබගේ group එක. එතකොට මෙන්න මේ group එක තුල සිටින සමාජික සමාජිකාවන් ඇත්තටම කතා කළොත් Herbline ආයතනයේ අපි සියලුම දෙනා සහෝදර සහෝදරියන් විදිහට තමයි මේ ක්‍රියාකාරකම් සිදු කරමින් ඉදිරියට යන්නේ. හරි. එතකොට මේ ක්‍රියාකාරකම් සිදු කරමින් ඉලි දක්වන අපි අපේ ටීම් එක තුල සිටින අපි සකසා ගන්නා ටීම් එක තුල සිටින සියලුම සමාජික සමාජිකාවන් සම්බන්ධයෙන් ගේ පෞද්ගලිකත්වයට හානි නොවන පරිදි ක්‍රියා කිරීමට වග බලා ගන්න ඕනේ. එතකොට එතනදී කණ්ඩායම් වල සිටින සහෝදර සමාජිකයන්ගේ පුද්ගලික තරතුරු ඇසීම, පින්තූර ගැනීම, අසභ්‍ය පින්තූර යැවීම, අනවශ්‍ය දුන කතන ඇමතුම් ලබා දීම, ඇයි එහෙම දේවල් කරන්නේ? මම නම් කියන්නේ ඔයාලා කවුරුත් එහෙම කරන්නව ඇති කියලා. නමුත් සමහරක් පිරිස් ඉන්නවා, සමහරක් ස්ත්‍රී පාර්ශවයේ වේවා, පුරුෂ පාර්ශවයේ වේවා,
මේ වගේ ක්‍රියාකාරකම් වලට මේ වගේ අසභ්‍ය ක්‍රියාකාරකම් සිදු කරන අවස්ථාවලදී ඔබට පුළුවන් කෙලින්ම ආයතනය දැනුවත් කරන්න. හරි. මේ එවිට ඔහුව හෝ ඇයව ආයතනයෙන් ඉවත් කරනු ලබනවා. හැබැයි බොරුවට මෙයා මෙහෙම කළා මෙයා මෙහෙම කළා කියලා කියන්න බෑ. ඔබ අනිවාර්යෙන්ම ප්‍රූව් කරන්න ඕනි ඔහුගෙන් හෝ ඇයගෙන් ඔබට යම් අකටයුතුක් සිදු වුණාය කියන කාරණය සම්බන්ධයෙන්. ඊළඟට නීති අංක 5 ආයතනයේ නිෂ්පාදන නාමය වෙනස් කර හෝ මිල ගණන් අඩු කර හෝ වැඩි කර විකිණීම. ඒ වගේම ප්‍රචාරණය ප්‍රවර්ධනය කිරීම පෙළඹවීම අනුබල දීව හෝ උත්පේරණය සපුරා තහනම් වේ. ඔබට බැහැ හර්බ්ලයින් කියන නාමය යටතේ ඔබට ලැබෙන මෙම නිෂ්පාදනවල නාම වෙනස් කරන්න බැහැ. ඒ වගේම මැනිෆැක්චර් ප්‍රයිස් එක ආයතනයෙන් ලබා දීලා තියෙන සෙලින් ප්‍රයිස් එකක් තියෙන ඔබ දන්නවා ඔබට කමිෂන්ස් ලබා දෙන්නේ ඒ අදාළ සෙලින් ප්‍රයිස් එකෙන් අඩු වුණාට පස්සේ. නමුත් ඔබ දැකලා තියෙනවද මම දැකලා තියෙනවා අනන්ත Facebook එක තුල ගොඩක් අය දානවා අපි හිතමු 3800 ක ප්‍රොඩක්ට් ප්‍රමාණයක් මේ සියලුම ප්‍රොඩක්ට් රුපියල් 3000ට ඔබට ලබා දෙනවා. එයා එතනදී මොකද්ද කරන්නේ? ඒ 120ක ඩිස්කවුන්ට් කරලා එයා අර ප්‍රොඩක්ට් එක දානවා. අන්න ඒ වගේ දේවල් ආයතනයේ නීතියට පටහැනේ. මොකද ඒ වගේ මිල අඩු කිරීම හෝ වැඩි කිරීම සිදු කර සේල්ස් කිරීම සපුරා තහනම්. මම මගේ ඩවුන්ලයින කෙනෙක් මට කියපු කතාවක් මම ඔයාලට කියන්න. එක එක්තරා සැලුන් එකක ඒ සැලුන් එකේ අපේ නයිට් ක්‍රීම් එක ඩේ ක්‍රීම් එක ඔබ දානවා සැෆ්රන් වලින් යන ඒක රුපියල් 1150යි. නමුත් ඒ සැලුන් එක තුල විකුණනවලු 1250ක් හෝ 1350ක් වැනි මුදලකට. පැහැදිලිද? එතකොට ඒ මොකද්ද ඒ කළා තියෙන්නේ? ආයතනයෙන් ලබා දීලා තියෙන මිල ගණන් අඩු හෝ වැඩි කරලා විකිණුම් කටයුතු කරනවා. මෙන්න මෙවැනි අයව හමු වුණොත් වහාම ආයතනය දැනුවත් කළ යුතුයි. ඒ වගේම අර Facebook එක තුල ඔබ අර විදිහේ post එකක් share කරනවා නම් එය share කිරීම සපුරා තහනම් කියන කාරණය මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති කියලා. මොකද ඩ්‍රොප් ෂිප්පින් කරන අය පමණක් නෙමෙයි ඇත්තටම අපේ මේ හර්බ්ලයින් ආයතනය තුල ව්‍යවසායකයන් ලෙස පාර්ට් ටයිම් කරන අය නෙමෙයි ෆුල් ටයිම් කරන අය එමගින්ම ආදායම ලබන පිරිසක් ඉන්නවා. පැහැදිලිද? එතකොට එයාලා ඒ ආදායම ලබාගෙන අර 120යි 115යි එකතු වෙච්ච අර 135 කමිෂන් මුදලෙන් තමයි ඔවුන්ගේ මාසික ආදායම සකසා ගන්නෙ. පැහැදිලිද? එතකොට අන්න ඒ වගේ කෙනෙක් ඒ විදිහට ආදායමක් ලබා ගන්න යද්දී අර 120ක ඩිස්කවුන්ට් දාලා මේ විදිහට ප්‍රසිද්ධියේ පළ කිරීමෙන් මොකද වෙන්නේ? සමහර විට අර මාසික වේතනය මේ ආයතනය හරහා ලබා ගන්න ඔහුගේ හෝ ඇයගේ කස්ටමර්ස්ලා කැඩිලා යන්න පුළුවන් අර 120 ඩිස්කවුන්ට් එක අඩු කරලා දාපු පෝස්ට් එක අදාළ සමාජිකයට හෝ සමාජිකාවට. පැහැදිලිද? ඒක නිසා ඔබ කවුරුන් හෝ පාරිභෝගිකයෙක් ඔබට කතා කළොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබට පුළුවන් ආයතනයේ සමාවෙන ඔබට පුළුවන් ඇය හෝ ඔහු සමග ඔබ චැට් එකක් දානවනේ. කියන්නේ ඔබ සංවාදයක යෙදෙනවනේ. ඔබට මොනවද ඕනේ? ඔබගේ ස්කින් කලර් එක සමාවෙන ස්කින් එකේ ටයිප් එක මොකක්ද? ඔබ මොනවද පෙර පාවිච්චි කරලා තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද? මේ හැම කාරණයක්ම ඔබ අනිවාර්යයෙන්ම අදාළ කස්ටමර් එක කතා කරනවනේ. අන්න ඒ අවස්ථාවේදී ඔබට පුළුවන් කස්ටමර්ට වැඩිපුර ප්‍රොඩක්ට් දෙක තුනක් ලබා දීලා ඩිස්කවුන්ට් එකක් ලෙස ලබා දෙන්න. හැබැයි ඔබට ප්‍රසිද්ධියේ අර විදිහට පෝස්ට් දැමීම සපුරා තහනම් වෙනවා. ඊළඟට ආයතනය පිළිබඳව අසත්‍ය දේවල් ප්‍රකාශ කිරීම. පෝස්ට් සෑදීම ප්‍රචාරණය කිරීම මගින් ඔබව ආයතනය ඉදිරිපත් කරනවා. මේ කාරණය මම කියන්නම් මෙන්න මේ විදිහට.
හර්බ්ලයින් ආයතනය ඔබ සමාජිකයන් වන ඔබ සත 25ක් අපි හිතමු රුපියල් 100යි සත 25යි හරි මෙවැනි මුදලක් ඔබ ආදායමක් ලෙස ලබා ගත්තයි කියලා අර සතේවත් ඔබගෙන් අඩු කරන්නේ නැතුව අදාළ දිනයේදී ඔබගේ බැංකු ගිණුම් වලට මේ සම්පූර්ණ මුදල යොමු කරනවා හරි හැබැයි යම් හේකින් කවුරුන් හෝ කෙනෙක්ට තමන්ගේ කමිෂන් මුදල් නොලැබී යන්න පුළුවන් ඒකට ප්‍රධානම හේතුව ආයතනයේ වැරැද්දක් නොවේ ඒකේ ප්‍රධානම හේතුව 98%ක්ම හෝ 99%ක්ම ඔබගේ බැංකු ගිණුම් විස්තර ඔබ නිසියාකාරයෙන් ඇතුළත් කරලා නැහැ පැහැදිලිද ඔබගේ බැංකු ගිණුම් විස්තර නිසියාකාරව ඇතුළත් කරලා නැහැ අනිත් කාරණය තමයි ඔබගේ බැංකු ගිණුම් නිසියාකාරව ඇතුළත් නොකිරීමෙන් වෙන්නේ ඔබ දන්නවා ආයතනය සම්පූර්ණම සිස්ටම් එකක් හරහා තමයි වැඩ කරන්නේ මේක ඔයාලගේ කමිෂන් මුදල් කවුද accountant කෙනෙක් හරහාවත් එහෙම නෙමෙයි යන්නේ ඔබගේ අදාළ දිනයේදී සිස්ටම් එකෙන් ලිස්ට් එක එනවා ඒ ලිස්ට් එක තමයි බැංකු ගත කරන්නේ හරි එතකොට අදාළ බැංකුවෙන් තමයි කියන්නේ අපේ ආයතනයේ ප්‍රධාන බැංකුව තමයි BOC බැංකුව එන්න ඒ BOC බැංකුවෙන් reject කරන හරි reject කරන accounts වලට තමයි මේ මුදල් නොලැබී යන්නේ මම මෙතනදී කියන්න අවශ්‍ය උනේ අන්න ඒ වගේ කමිෂන් නොලැබුණු කෙනෙක් අසත්‍ය විදිහට ආයතනය පිළිබඳ අසත්‍ය දේවල් කමිෂන් ලැබෙන්නේ නැහැ මේකෙන් අපි වැඩ කළාට කමිෂන් ලැබෙන්නේ නැහැ මෙන්න මේ වගේ කාරණා පහුගිය කාලේ මගේ කනට ඇසුණා ඒ වගේ දේවල් සමහරක් සමාජිකයන් විසින් सिद्ध කරනවා නමුත් හොයාගෙන ගිහාම ඇත්තටම වරද ඔහුගේ හෝ ඇයගේ පැහැදිලිද වරද ඔහුගේ හෝ ඇයගේ මොකද ඔවුන් හරියට අර අදාළ බැංකු ගිණුම් විස්තර ඇතුළත් කළා නැහැ මෙන්න මේ වගේ අසත්‍ය ප්‍රකාශ ප්‍රකාශයට පත් කිරීමෙන් අදාළ සමාජිකයාව ආයතනයේ ඉවත් කරනු ලබනවා හරි ඊළඟට පවුලේ නොවන කෙනෙකුගේ ජාතික හැඳුනුම් පතක් භාවිතා කර ව්‍යාජ ගිණුම් සකසා ඇති අවස්ථාවකදී ඔබගේ ගිණුම අත්හිටුවනු ලැබේ. මෙතනදී මම හිතනවා මේ කාරණය නම් පැහැදිලි ඇති කියලා ඔබගේ පවුලේ නැති කෙනෙක් يعني ඔබට ලබා දීලා තියෙනවනේ ගිණුම් දෙකක් සකසා ගැනීමේ අවස්ථාව. මෙන්න මේ ගිණුම් දෙක සකසා ගැනීමේ අවස්ථාවට අමතරව ඔබ සාවාද්‍ය ලෙස වෙනත් අයෙකුගේ ඔබගේ පවුලෙන් පිට වෙනත් අයෙකුගේ ජාතික හැඳුනුම් පතක් භාවිතා කර ඔබ තවත් ගිණුමක් සකසන අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ පවුලේ ඉන්නේ මහත්තයයි නෝනායි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා හිතන්නකෝ එතකොට මේ පවුලේ වෙන කවුරුත් නැහැ එක එක පවුලක් හරි එයාගේ දරුවන් පොඩි හැබැයි මෙයාලා වෙනත්ම පවුල් ඒ පවුලට පිටින් වෙන කෙනෙක්ගේ ඩෙන්ටි කාඩ් නම්බර් එකක් අරගෙන හදනවා තවත් account එකක් පැහැදිලිද එතකොට මොකද වෙන්නේ ඔහු හෝ ඇය සාවාද්‍ය තොරතුරු ඇතුළත් කරමින් බැංකු ගිණුම් සමා වෙන ගිණුම් ආයතනය තුල සකසලා තියෙනවා අන්න ඒක නීති යටතේ දෙවැනි නීතිය කැඩීම ඒ වගේම හත්වැනි නීතිය කැඩීම යටතට ගැනෙනවා ඊළඟට ආයතනය විසින් ලබා දී ඇති ප්‍රතිලාභ ප්‍රසිද්ධියේ පවසා අනිකුත් සමාජිකයන් අපහසුතාවයට පත් කරන්නේ නම් ඔබ ආයතනයෙන් ඉවත් කරනු ලබයි. මොකක්ද ඒ කිව්වේ? ඔබ හැම දිනම දන්නවා අප ආයතනයෙන් ඔබට 120ක කමිෂන් ලබා දෙනවා එක් ගිණුමකට. එතකොට ඔබට නිවස ඔබගේ නිවසට තවත් ගිණුමක් සකසා ගැනීමේ හැකියාව ලබා දෙනවා. එතකොට ඒ ගිණුමට ඔබට තවත් 115ක් ලැබෙනවා. එතකොට ඔබට 135ක් ලැබෙනවා. හරි? ඒ වගේම ඔබට ටීම් සේල් එක හරහා මං අර පෙර කිව්ව ආකාරයට කමිෂන් ලැබෙනවා ඔබ මෙන්න මේ කරුණු කාරණා ප්‍රසිද්ධියේ පවසනවා නම් ඔබව ආයතනයෙන් ඉවත් කරනවා ඔබට එක්වරක් හෝ දෙවරක් ඔබට මේ ගැන දැනුවත් කරනවා නමුත් දිගින් දිගටම ඔබ එම ක්‍රියාවම සිද්ධ කරනවා නම්
ඔබව ආයතනයෙන් ඉවත් කරනු ලබනවා. ඊළඟට අවසානයක නිෂ්පාදන පිළිබඳව නිවැරදි දැනුමක් නොමැතිව විකිණීමට ක්‍රියා කිරීම සපුරා තහනම්. ඔබ දන්නවා අප ආයතනය කුමක්ද? අප ආයතනය රූපලාවන්‍ය නිෂ්පාදන සහ සෞඛ්‍යමය ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදන ආයතනය. පැහැදිලි. එතකොට ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතුයි මේ මොනවද නිෂ්පාදන. මේ නිෂ්පාදන ඔබ ලබා දිය යුත්තේ කාටද? මේ නිෂ්පාදන මොන වගේ අපි හිතුව රූපලාවන්‍ය නිෂ්පාදන කියලා. ඔහුගේ හෝ ඇයගේ හිසේ ස්වභාවය, හිස කෙස්වල ස්වභාවය, ඔහුගේ හෝ ඇයගේ ස්කින් එකේ ස්වභාවය, ඔහු හෝ ඇය කලින් මොන වගේ ක්‍රීම් එකක්ද භාවිතා කරලා තියෙන්නේ. ඔබ සියලුම දෙනා අනිවාර්යෙන්ම මේ ප්‍රොඩක්ට් එක දැනගත යුතුයි අදාළ කස්ටමර්ට අවශ්‍ය හොඳම ප්‍රොඩක්ට් එක ලබා දීමට. පැහැදිලිද? ඔබගේ සමාජික සමාජිකාවන් මොනම හේතුවකටවත් ආයතනයට බඳවගත්ත ගමන්ම ප්‍රොඩක්ට් සේල් කරන්න යොමු කරන්න එපා. අන්න ඒ වගේ අය තමයි මේ මම කියපු නීති අංක පළවෙනි එක කඩන්නේ. අන්න ඒ අය තමයි නීති අංක පළවෙනි එක කඩන්නේ. පැහැදිලිද? එයාලට කිසිම දෙයක් එයාලා දන්නේ නැහැ. එයාලා ගිහිලා ටග් ගාලා බලනවා සේල් කරන්න. පැහැදිලිද? අන්න එයාලා තමයි හිස කෙස්වල හෝ හිසේ මොක යම් රෝගී තත්ත්වයකට හෝ ඔහුට හෝ ඇයට අවශ්‍ය මොනාහරි සත්කාරයකට අර ෆේස් එකට, ඒ කියන්නේ අපේ ස්කින් එකට තියෙන ප්‍රොඩක්ට් වල ෆොටෝස් දදා ආයතනයේ නාමය කැලලක් එකතු කරන්නේ මෙන්න මේ නම වෙනි රූල් එක නොදන්නා අය. නිෂ්පාදන පිළිබඳව පමණක්ම නොවේ, මෙතනදී අනිවාර්යෙන්ම ඔබ සිස්ටම් එක සම්බන්ධයෙන්ුත් සියලුම කරුණු කාරණා දැනගත යුතුයි. පැහැදිලි? සිස්ටම් එක සම්බන්ධයෙන්ුත් ඔබ සියලුම කරුණු කාරණා දැනගත යුතුයි. ඒ වගේම ආයතනයේ ඉදිරි සැලැස්ම, මාකටිං ප්ලෑන් එක, ඔබ ආයතනයේ ඉදිරියට කොහොමද යන්නේ, ඔබ ආයතනය තුළ මොන මොන අවස්ථාවන් යටතේ දින්නේ. ඔබ දන්නවා ඔබගේ ගිනුමට ඔබ ඇතුළත් වුණ ගමන් ඔබගේ අර ඩෑෂ්බෝඩ් එක තුළ පෙන්නනවා සෙල, ජූනියර් ලීඩර්, ජූනියර් ටීම් ලීඩර්, ටීම් ලීඩර්, සීනියර් ටීම් ලීඩර්, ඇසිස්ටන්ට් මැනේජර්, මැනේජර්, මෙන්න මේ ඔබගේ කැරිය පාත් එක පෙන්නනවා. මෙන්න මේ කැරිය පාත් එක තුළ ඉදිරියට යන්න ඔබ මොනවද, ඔබට ලැබෙන්නේ මොනවද, ඔබ කොහොමද මේ කැරිය පාත් එක ඉදිරියට යන්න ඔබ ක්‍රියා කරන්න ඕනි කොහොමද, ඔබට ලැබෙන බෙනිෆිට්ස් මොනවද, මේ හැම දෙයක්ම ඔබට කියා දෙන්නේ මාකටිං ප්ලෑන් එක තුළ. පැහැදිලි? ඒක නිසා අනිවාර්යෙන්ම ඔබ මෙන්න මේ කියපු කාරණා තුන අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතුයි. ප්‍රොඩක්ට් ට්‍රේනින්, සිස්ටම් ට්‍රේනින්, මාකටිං ප්ලෑන්, ඊට අමතරව ඔබ මෙන්න මේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් දැනගෙන තමයි ආයතනයේ ක්‍රියා කළ යුත්තේ. මම මේ අපි ආයතනයේ මෙම රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් ඔබට මේ විදිහට කියා දෙන්න තීරණය කළේ ඔබ ෆ්‍රී සෙලර් තමයි. නමුත් ඔබ යම් ආයතනයක් සමග බැඳිලා තමයි ක්‍රියා කරන්නේ. පැහැදිලිද? ඔබ ආයතනයට බැඳී සිටිනවා ආයතනයේ නීති සහ රෙගුලාසි වලට යටත්ව ක්‍රියා කරන්න වක්‍රාකාරයෙන්. ඔබ බොන්ඩ් එකක් සයින් කළේ නැති වුණාට ඔබට මාසිකව ඔබගේ කමිෂන් මුදල් හර්බ්ලයින් ආයතනයෙන් ගෙවීම කරනවා කියලා කියන්නේ ඔබ වක්‍රාකාරව ආයතනයට බැඳී සිටිනවා කියන එක. ඒක නිසා ඔබ අනිවාර්යෙන්ම මේ ආයතනයෙන් ඔබට ලබා දීලා තියෙන රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් වලට අවනතව ක්‍රියා කිරීම සිදු කළ යුතුයි. ඊළඟට මම කතා කරන්නම් රෙගුලාසි මොනවද කියලා. පළවෙනි රෙගුලාසිය තමයි මාසික ඉලක්ක සපුරා නොමැති අවස්ථාවක. මාසික ඉලක්කය කියන්නේ මොකද්ද කියන කාරණය ඔබ දන්නවා. මම ඒකත් පැහැදිලි කරන්න. මාසික ඉලක්කය කියලා කියන්නේ ඔබට, අපි හිතමු ඔබට මේ මාසේ ඔබ සෙලර් කෙනෙක්නේ, ඔබට යම් හේකින් මේ මාසය තුළ ඔබ අසනීප තත්ත්වයට පත් වෙලා හෝ යම් කාරණයක් නිසා ඔබට සේල්ස් කරන්න
හැකියාවක් නැහැ. නමුත් ඔබට මාසිකව ලබා දීලා තියෙන අවම සේල් එක මිනිමම් සේල් එක සිදු කිරීමේ හැකියාවක් තියෙනවනේ. මොකද ඔබට පුළුවන් ඔබගේ නිවසට බාණ්ඩ ගෙන්වා ගන්න ඔබගේ එදිනෙදා අවශ්‍ය. අන්න මේ කාරණේ ඔයාට පුළුවන් ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි හෙයා ඔයිල් එකයි ගත්තාම ඔබගේ මේ මාසික ඉලක්කය සපිරෙනවා. කියන්නේ මොකද්ද? ඔබ මාසිකව 20% ඩිස්කවුන්ට් එක ඉවත් කළාට පස්සේ රුපියල් 1000ක සේල් එකක් සිදු කිරීම තමයි ඔබගේ මාසික ඉලක්කය. පැහැදිලිද? මේක තමයි ඔබගේ අවම ඉලක්කය. මේක සැපිරීමෙන් හරි මේක සැපිරීමෙන් ඔබට ආයතනයෙන් ඔබව ඉවත් වීම ඔබගේ account එක ආයතනයෙන් ඉවත් වීම නැවතා ගැනීමේ හැකියාව ලැබෙනවා වගේම කණ්ඩායම මගින් ලැබෙන කණ්ඩායමේ විකුණුම් මගින් ලැබෙන කමිෂන් මුදල් ලබා ගැනීමේ හැකියාවත් ලැබෙනවා. ඔබ මෙන්න මේ minimum sale එක සිද්ධ කරන්නේ නැත්නම් ඔබේ account එක හරහා ඔබ team එකක් හැදුවට ඔබගේ team එක හරහා ලැබෙන සේල් එක ඔබට ලැබෙන්නේ නැතුව යනවා. පැහැදිලිද? ඊළඟට මේ ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ මේ minimum sale එක ඔබ අඛණ්ඩව මාස 3ක් සිදු කළේ නැත්නම් ඔබව කණ්ඩායමෙන් ඉවත් වෙනවා. ඔබව ඔබගේ කණ්ඩායමෙන් ඔටෝමැටිකලි ඉවත් වෙනවා. හරි? ඒක සිස්ටම් එකෙන් සිදු වෙන දෙයක්. ඒක නිසා ඒකට කවුරුවත් ආයතනයේ किसीम के संबंध है ब्लाइंड पेज කමිෂන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ මුල සිට නැවතත් කණ්ඩායම සැකසිය යුතු වෙනවා. මං හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊළඟට සියලුම සමාජිකයන් ආයතනය තුලින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීම අනිවාර්ය වේ. පහුගිය කාලය තුල පහුගිය මාස දෙකක පමණ කාලය තුල ආයතනය තුලින් ඔබ වෙනුවෙන් මේ මීටින්ස් ටික මේන් මීටින්ස් ටික පැවැත්වීමට නොහැකි වුණා. නමුත් ඊයේ සිට නැවතත් හැම දිනකම මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක යනවා. ඔබට හැකි සෑම අවස්ථාවකම සහභාගී වෙන්න. මොකද ඔබ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට ඇත්තටම එන්න තමයි ඒ ප්‍රෝග්‍රෑම් එක තුල කියන වචන ඔබගේ ඔළුවට යන්නේ. මොනවද කියන්නේ කියන කාරණේ අපිට එකපාරටම දෙයක් ඔළුවට යන්නේ නැහැනේ. නමුත් ඔබ දෙතුන් වතාවක් මේ මාකටිං ප්ලෑන් එකට සිස්ටම් ට්‍රේනින් එකට ප්‍රොඩක්ට් ට්‍රේනින් එකට ඔබ එනවා නම් ඔබ දන්නවා ඔබ කවදා හෝ ඔබ කණ්ඩායම් නායකයෙක් හෝ නායිකාවක්. එතකොට ඔබ මේ සියලුම දත්තයන් ඉගෙනගෙන ඉන්න ඕනේ. ඔබ මේ සියලුම දේවල් හරියට ඉගෙනගෙන ඉන්න ඕනේ. ඔබගේ ක්‍රියාකාරී සමාජික කණ්ඩායමේ සමාජික සමාජිකාවන්ව ඉදිරියට ගෙන යන්න. එවිට තමයි ඔබගේ සමාජික සමාජිකාවන්ට හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ සේල්ස් හරියට සිදු කරගෙන යෑම. හරි. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සමාජිකයෙකු තමගේ කණ්ඩායම තුලින් ලැබෙන කමිෂන් ලබා ගැනීමට නිවැරදි බැංකු ගිණුම් ඇතුළත් නොකරයි නම්. මම අර කලින් කියපු කාරණය. හරි. නිවැරදි බැංකු ගිණුම් ඇතුළත් නොකරයි නම් ඒ ප්‍රධාන කාර්යාලයෙන් ඔබ දන්නවා මේන් ඔෆිස් එක තියෙන්නේ දඹහේන පාරේ. අපේ දෙවැනි ඔෆිස් එක තියෙන්නේ දෙපානම පන්නිපිටිය. ෆැක්ටරි එක හදනවා මේ දවස්වල හොරණ ප්‍රදේශයේ තමයි. ඉතා විශාල ලෙස එහි ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතිනවා. ඊළඟට ඔබ බැංකු ගිණුම් විස්තර හරියට ඇතුළත් නොකර ඔබගේ ගිණුමට මුදල් බැරුණේ නැත්නම් අනිවාර්යෙන්ම ඔබට සිද්ධ වෙනවා ආයතනයෙන් පවසන දිනක ප්‍රධාන කාර්යාලයට පැමිණ මුදල් ඔබගේ කමිෂන් මුදල් ලබා ගන්න.
ඊළඟට අපගේ නිෂ්පාදන අප ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ වරලත් මධ්‍යස්ථානවලින් හෝ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට ඇනෝම් කළ හැකි. ඔබ දන්නවා අපේ මේන් ඔෆිස් එකෙන් ගන්න පුළුවන්, ඒ වගේම අපේ සෙකන්ඩ් ඔෆිස් එකෙන් ගන්න පුළුවන්, ඒ වගේම ඔබට සමහරක් ලංකාවේ දැන් සමහරක් සමහරන මේ බොහෝ ෂොප්ස් වල දැන් හර්බ්ලයින් ප්‍රොඩක්ට් එක තියෙනවා. හරි, එහෙම ගන්න පුළුවන්, සැලුන් වල තියෙනවා, එහෙම ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට ඔන්ලයින් ක්‍රමයට ඕඩර් කරලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට පාරිභෝගිකයන් සෑම ඇනෝමක්ම මුදල් ගෙවා ලබා ගත යුතු අතර කෑෂ් ඔන් ඩිලිවරි සේවාව යටතේ ලබා භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කෑෂ් ඔන් ඩිලිවරි සේවාව කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්න ඔයාලට පුළුවන් භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. හරි, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. හැබැයි ඔබ ඩ්‍රොප් ෂිපින් කරනවා නම් ඔබ උත්සාහ දරන්න, හරි මම කියන්නේ ඒක අනිවාර්යෙන්ම කරන්න කියලා, නමුත් ඔබ උත්සාහ දරන්න ආයතනයේ ගිණුමට මුදල් බැර කළා අදාළ ස්ලිප් එක පේමන්ට් මෙතඩ් එකට ඇඩ් කරන්න. මොකද ඒකෙන් ඔබට අර පාරිභෝගිකයා යම් අවස්ථාවක කිව්වොත් අනේ මට එපා ප්‍රොඩක්ට් එක කියලා, එතකොට මොකද වෙන්නේ? ඔයා ආයතනයට ඇනවුම ලබා දීලා ආයතනයේ කුරිය සර්විස් එකකට සමහරක් විට ඒ මොහොත වෙනකොට ලබා දීලා ඉවර වෙන්න පුළුවන්. පැහැදිලිද? අපි කුරිය සර්විස් එකට ආයතනයෙන් අනිවාර්යෙන්ම ඔබට කමිෂන් මුදල් ගෙවන්න කලින් ආයතනයෙන් අදාළ කුරිය ආයතනයට ඩිලිවරි චාර්ජස් ගෙවනවා. හරි, ඩිලිවරි චාර්ජස් ගෙවනවා. එතකොට අර කස්ටමර් ඔබගෙන් ඇනෝවම ප්‍රතික්ෂේප කරොත් වෙන්නේ ආයතනයෙන් ඔබගේ මාසික කමිෂන් වලින් ඔබට රිටර්න් වෙච්ච අයිටම් වලට අපි හිතමු කොළඹ දිස්ත්‍රික්කේ නම් රුපියල් 200යි සහ බොක්ස් එකේ මිල රුපියල් 25යි. ඒ ප්‍රොඩක්ට් එක පැකින් වල මිල තමයි රුපියල් 25. එතකොට ඔබගෙන් ඉවත් අඩු කිරීමක් සිද්ධ වෙනවා රුපියල් 325 කෝ 225ක මුදලක්. හරි, ඊළඟට අවසාන රෙගුලාසිය පාරිභෝගිකයෙකුට හෝ සමාජිකයෙකුට වැරදි ඇනෝමක් ලැබී නැත්නම් ඔබ ඒ කාරණය දන්නවා. ඇනෝම් කළ සමාජිකයා හරහා ආයතනයට දැනුම් දීමෙන් අනතුරුව ලැබුණු නිෂ්පාදන නැවත බාරදී නිවැරදි ඇනෝම් ලබාගත හැක. ඔබට පුළුවන් ලැබුණු නිෂ්පාදන නැවත බාරදී හෝ එහෙමත් නැත්නම් අඩු ප්‍රොඩක්ට් එක පමණක් යැවීමට සැලසුම් කරන්න. අනිවාර්යෙන්ම කුරියර් ඉස්සරහ කඩන්න කියන්න ඔබගේ පාරිභෝගිකයන්ට. ඒ වගේම කොයි විදිහටද ප්‍රොඩක්ට් තියෙන්නේ කියන එක ඒ වීඩියෝ එකේ සඳහන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අදාළ ඔබ යම් ප්‍රශ්නයක් සිදුවුවහොත් අදාළ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් සහ ඔබගේ ඇනෝම සම්බන්ධයෙන් ඔබට පුළුවන් අනිවාර්යයෙන් අර වීඩියෝ එකයි ඒ වගේම වොයිස් කට් එකක් ෆොටෝස් ඊට අමතරව අර කුරියර්ගේ ඔබට පාර්සල් එක ලබා දුන්න කුරියර් ආයතනයේ ලබා දුන්න කුරියර් පුද්ගලයාගේ ෆෝන් නම්බර් එක ඔබට ලබා දීලා තියෙන ගිණුම් අංකයට සමා වෙන්න WhatsApp නම්බර් එකට යොමු කරන්න. එතකොට ආයතනය විසින් අදාළ ප්‍රශ්නයට පිළිතුරු සපයනවා. ඒ වගේම තමයි අවසානයේදී ආයතනයෙන් දැනුම් දීලා තියෙනවා මෙම අත්පොතේ අන්තර්ගත කරුණු ආයතනයේ අභිමතය පරිදි වෙනස් විය ඇත. මේ rules and regulations සමහර විට වෙනස් වීමට හැකියාවක් තියෙනවා ඉදිරියේදී. හරි, මම හිතනවා පැහැදිලි ඇති කියලා. අද කරපු දේ මේ වෙලාවේදී ඔයාලට මම මේ කරපු ප්‍රසන්ටේෂන් එක මම ඔයාලට කතා කරන්න හැකි පරිදි සැකසුවා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධයෙන් යොමු කරන්න. එහෙම නැත්නම් අපි මෙම ප්‍රසන්ටේෂන් එක අවසන් කරමු. ප්‍රශ්න වගේ අහලා තියෙනවා.
මයික් මියුට් කරන ප්‍රශ්නේ තමයි හැමෝටම තියෙන්නේ. හරි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දැන් යොමු කරන්න. හෙලෝ.